අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයේ නවදහනය සිරස්තල වෙත ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය දිවයිනට සිද්ධියට සම්බන්ධ අතනගොඩගත් සැකකරුවන් 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට ප්‍රියන්ත කුමාර බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයාට පාකිස්තාන අගමැතිගෙන් ගෞරව සම්මානයක් කිසිදු ආගමික අන්තවාදී ක්‍රියාවකට ශ්‍රී ලාංකිකයා සම්බන්ධ වී නැහැ ඇඹති ජීඑල් කියයි සර්වාගමික නායකින් ඇතුළු සිවිල් සංවිධාන රැසකින් පාකිස්තාන තානාපතිට සංදේශයක් ආගමේ නාමයෙන් මනුෂ්‍ය ඝාතන කිරීම තරම් ඛේදනීය තත්වයක් ලොව තවත් නැහැ කාඩිනල් හිමි නිවේදනයක් නිකුත් කරමින් කියයි ओमिक्रोन කාන්තාවගේ ආශ්‍රිතීන් එන්නත් ලබාගෙන නැත්තේ ආගමික මතවාද දරන කණ්ඩායමක උපදෙස් නිසා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරන්න PHI සංගමයේ ඉල්ලයි බූස්ටර් එන්නත අනිවාර්යෙන් ගන්න වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ඉල්ලයි ලොව දෛනික වැඩිම කොවිඩ් රෝගීන් යලිත් ඇමරිකාවෙන් අලුත් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් අද සිට වෙළඳ පොළට ගෑස් සිලින්ඩරේ උඩ සීල් ඉටි කවරේ පාට වෙනස් වෙයි. බැඳුම් කර නඩුවේ චෝදනා 11කින් රවි අර්ජුන් මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 10ක් නිදහස්. සජබ മന്ത്രി කණ්ඩායම නැතුව පාර්ලිමේන්තුව රැස් වෙයි. සජිත් ඇතුළු විපක්ෂයේ മന്ത്രിවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක. සිද්ධිය පිළිබඳ සොයන්න කමිටුවක් පත් කරනවා කතානායක කියයි. කල් මරණ කමිටු එපා කඩිනමින් විසඳුමක් දෙන්න පටිගත වූ දර්ශන හා හඬපට දැන්ම බලන්න අනුර කියයි දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය වර්තමාන ලෝකයේ මුහුණ දෙන ප්‍රබලතම අභියෝගයක් වන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයයි ජාත්‍යන්තර ත්‍රස්තවාදයේද ප්‍රබලතම සාධකය ආගමික අන්තවාදයයි ආගමික අන්තවාදයේ ඇති ලෝකයේ රටවල් අතර පාකිස්තානයද ප්‍රමුඛ රටක් පාකිස්තානයේදී ආගමික අන්තවාදී කල්ලියක ගොදුරක් බවට පත් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා. ප්‍රියන්ත කුමාර මහතාට පහර දෙන අවස්ථාවේ ඔහු බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සම්මානයක් ලබා දී තිබෙනවා. එය එරට පුරවැසියෙකුට පිරිනැමෙන ඉහළම ගෞරව සම්මානයයි. ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයට ගොස් සැත්තේ 2011 වසරේදී ඒ ෆයිසල් බාදී ඇංගලම් ආයතනයේ කාර්මික ඉංජිනේරුවෙකු වශයෙන් සේවය කිරීමටයි 2012 වසරේදී ඔහු ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ සාමාන්‍ය අධිකාරීවරයා ලෙස සේවයට බැඳී තිබෙනවා එහි සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වනුයේද ප්‍රියන්ත කුමාර මහතායි පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලැබූ ප්‍රියන්ත කුමාර මහතා ඉතා සහයෝගයෙන් කටයුතු කළ පුද්ගලෙක් විශේෂයෙන් කිසිදු දිනක මොනියම් හෝ ආගමික අන්තවාදී මතද වේනති ඔහු සෑම විටම එම කම්හලේ වැඩිම පිරිසකගේ ආදරය දිනාගත් අයෙක් විශේෂයෙන් සිය කම්හල තුල ඉතා සුළු පිරිසක් බරපතල ආගමික අන්තවාදී කල්ලියක් ලෙස ක්‍රියා කරන බව ඔහු හඳුනාගෙන තිබුණා එහි ප්‍රතිඵලය වූයේ බරපතල ආගමික අන්තවාදයක් සමග ක්‍රියා කළ කිහිප දෙනෙකු ප්‍රියන්තට විරුද්ධව නැගී සිටීමයි විශේෂයෙන් ප්‍රියන්තව ඝාතනය කිරීමට උත්සාහ දරූ මොහොතේ පවා සමහර පුද්ගලින් ප්‍රියන්තව ගලවා ගැනීමට උත්සාහ දරන අයුරු ජංගම දුරකථනවල සටහන්ව තිබෙනවා නමුත් බරපතල ආගමික අන්තවාදයකට ගොදුරුව සිටි කිහිප දෙනෙකුගේ මෙහෙවීම මත අද සියල්ල ප්‍රියන්තගේ ඝාතනයෙන් අවසන් වැත්තේ පාකිස්තානු ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක් කරමින් එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල වූයේද ලාහෝර්හිදී ඒ අන්තවාදී ආගමික කණ්ඩායමක් අතින් ඒ නිසාම පාකිස්තානයට ඉතා දිගු කාලයක් කොන්වි සිටීමට සිදු වුණා අද නැවතත් ජාත්‍යන්තර මාධ්‍ය ඇතුළු මානව හිමිකම් ආයතන මෙම ඝාතනය තරයේ හෙලා දකිමින් සිටිනවා බොහෝ විට මෙම තත්ත්වය පදනම් කරගෙන GSP Plus සහනේ පවා යලි ලබා දීම සලකා බැලීමට සිදුවන බවයි ජාත්‍යන්තර සංවිධානය පවසා ඇත්තේ විශේෂයෙන් මේ වන විට ප්‍රියන්තගේ ඝාතනය සම්බන්ධයෙන් 800කින් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා
විශේෂයෙන් මෙවැනි අන්තවාදී ක්‍රියාවලට පාකිස්තානයේදී බොහෝ විට උරුම වනුයේ මරණ දඬුවමයි. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පුරුන්දු වී ඇති පරිදි ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට වගකිව යුතු සියලු දෙනාට උපරිම දඬුවම් ලබා දීමට ක්‍රියා කරනු ඇතැයි විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය විශ්වාසය පළ කර තිබෙනවා. මේ පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා හා පාකිස්තානයේ විදේශ අමාත්‍ය ක්‍රේෂි මැතිතුමා කිව්වේ මේක සම්පූර්ණ පාකිස්තානයේ ඉතාමත් පිළිකුල් සහගතව හෙලා දකින සිද්ධියක් කියලා. එතුමා යම්කිසි ආගමකට නිග්‍රහ කළා කියලා අපහාස කළා කියන කතාව සම්පූර්ණ අසත්‍යයි. ඒකට කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. නීතියෙන් දෙන්න පුළුවන් බරපතලම දඬුවම කිසිම පැකිලීමකින් තොරව ලබා දෙන බවට සාතිකයත් පාකිස්තානයේ අග්‍රාමාත්‍යතුමා හා විදේශ අමාත්‍යතුමා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හා මට දුරකථන ඇමතුම් හරහා ලබා දුන්නා. ප්‍රියන්ත සෝවිවරාගේ ඝාතනය පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නෙමෙයි. මේ රටේ ලෝකේ පුරා සියලු මානවවාදයට ගරු කරන මිනිස් සංහතියේ අනාගතය පිළිබඳ විශ්වාස කරන සෑම දෙනාම මේ ආගමික උමුතු අන්තවාදයට එරෙහිව පෙරටා යුතුයි. විශේෂයෙන්ම ප්‍රියන්ත සොයුරාගේ ඝාතනී අපිට පෙන්නුම් කරන්නේ මිලේච්ඡත්වයේ මේ ආගමික අන්තවාදයේ තිබෙන කුරිරු බව උමතු බව. පාකිස්තාන් රජයේ මේ අපරාධකරුවන්ට උපරිම අනිවාර්ය දඬුවම් ලබා දිය යුතුයි. ඒ වගේම පාකිස්තානයේ ජීවත් වෙන සියලු ශ්‍රී ලාංකිකයන් රැකවරණය සහතික කළ යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා රජයට කාර්යභාරයක් තිබෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පාකිස්තාන රජයේ සපයන්න සූදානම් නැත්නම් ශ්‍රී ලාංකිකයන් ලංකාවට වහම කැඳවී මේ අතර ප්‍රියන්ත කුමාර මහතාගේ පෞලේ ජාතීන්ට ශෝකයේ පළ කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලකයන් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. එෙහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතකීන්ට පාකිස්තාන රජය නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂාවක් කරන ලෙස ඉල්ලා පාකිස්තානු තානාපතිවරයාට අද සංදේශයක් බාර දී තිබෙනවා. මෙම සංදේශය බාර දී ඇත්තේ අන්තර් ආගමික සමුළුවේ ආගමික නායකින් එක්සත් ජාතික එකමුතුවේ සංවිධායකින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්. පාකිස්තානය කියන්නේ අපේ මිත්‍රයෙක්. ඒක නිසා අපිට ඔවුන්ට එරෙහිව නොයෙක් දේවල් කරන්න බෑ. හැබැයි අපි ඔවුන්ගේ නීතිය සම්බන්ධව ඉල්ලා සිටීමේ අයිතිය අපිට තියෙනවා. ඒ නීතිය සම්බන්ධව ඉල්ලා සිටීමේ අයිතිය ඔවුන් අපිට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. පාකිස්තානයේ ඉන්න ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා පිළිබඳව යම් පැහැදීමක් අපිට තියෙනවා. ඒක නිසා අපි කියනවා කරුණාකරලා මේකට අවශ්‍ය කරන තීන්දු සියල්ල ගන්න කියලා. මේ වන විට ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා විශේෂ අධිකරණයක් පත් කරා කියන කාරණාව අපිට සිහිපත් කරා. ඒ නිසා අපි බලාගෙන සිටිනවා ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව. ආගම යනු හිත් නිවන කාරණාවක් මිසක් ආගම යනු මිනිසුන් මරණ කාරණාවක් නොවන විත්තිය ඒ ඇත්තන්ට අපි මතක් කර දෙන ඔය මේ ඝාතකයන්ට. ලංකාවේද පාකිස්තානයේද ඉන්දියාවේද බංගලාදේශයේද කියලා අදාළ නැහැ. මේක ලෝක පණිවිඩයක් බවට පත් කරගන්න ඕන. ජීවිතයක් ආරක්ෂා කරන එක මුළු ලෝකවාසී ජනතාවම ආරක්ෂා කරන සමානයි. ඒක ජීවිතයක් විනාශ කරන එක මුළු ලෝකයම විනාශ කරන සමානයි. අද ප්‍රියන්ත කුමාර සහෝදරයාව ඝාතනයට පත් කරලා තියෙන නමුත් මුළු ලෝකෙම කම්පාවට පත් වෙලා ඉන්නේ. ඉස්ලාම් ආගමට පටහැනිව ඉස්ලාම් ලේබල් කරගෙන මේ කරපු අන්තවාද ක්‍රියාව අපි තරයෙන් එලා දකින්නවා. අපි පාකිස්තාන් ලංකාවේ සේරම ජනතාව මේක හරිින් දුකේ ඉන්න වෙලාවට පාකිස්තාන් ගවර්න්මන්ට් පුළුවන් තරම් පවුලට සහයෝග දීලා හොඳ ජීවිතයක් ලැබින්නේ අපි දෙයියන්ගේ අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශේෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් කාදිනල් හිමිපාණන් පෙන්වා දෙන්නේ ආගමේ නාමයෙන් දැයි කියමින් අන්තවාදීන් සිය පෞද්ගලික දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට මිනිසින් ඝාතනය කිරීම තරම් ඛේදනීය තත්වයක් මෙලව තවත් නැති බවයි. එය ආගම්වලටද කරන බලවත් නිග්‍රහයක් බවයි කාදිනල් හිමිපාණන් සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. මේ අතර ප්‍රියන්ත කුමාර මහතාට වහර දින අවස්ථාවේ ඔහු බේරා ගැනීමට එක් පුද්ගලයෙකු දැඩි උත්සාහයක නිරත වන අයුරු දක්නට ලැබුණා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මාලික් අද්නන් නැමැති මෙම පුද්ගලයාගේ නිර්භීත උත්සාහයට සමස්ත ජාතියෙම ගෞරවය පිරිනමන බවයි. ඔහුට පාකිස්තානයේ සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය වන තම්හා ඊ සුජාත් ගෞරව සම්මානය පිරිනමන බවයි අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ දක්වා ඇත්තේ. අද සිංහලයේ ජාතික ඒකාබද්ධ එකමුතුවද ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට විරෝධය පළ කරමින් පාකිස්තානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට ආවේ නැහැ.
ඒ තමන්ට ආරක්ෂාව නැති බව පවසමින් පාර්ලිමේන්තු සභාගර්භයට ආවේ නැති සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා. කෙසේ වෙතත් සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් නොමැතිවයි අදාළ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන බවයි කථානායක මහින්ද යාපාබේවර්ධන මහතා ප්‍රකාශ කළේ. තම ආරක්ෂාව පාර්ලිමේන්තුව තුළ සහතික කරන ලෙසට පවසමින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පසුගිය සතියේදී පාර්ලිමේන්තුව වර්ජිනේ කරන බව ප්‍රකාශ කළා. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීවරය ඇතුළු පිරිසකට පහර දීමට ගත් උත්සාහයකට විරෝධය පළ කරමින් මෙලෙස පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණි සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයට නොගොස් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. මේ ප්‍රහාරයේ ඉදිරියේ වර්තමාන කථානායකවරයා නිරුත්තරයි. ඔහු නිහඬයි. මේ වන විට කථානායකවරයාට සමගි ජනමල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දෙන්නට බැරි වෙලා තිබෙනවා. තමන්ගේ තැනේ ඉඳලා විපක්ෂයේ පැත්තට ඇවිල්ලා එසේ ප්‍රහාර එල්ල කරන්නට කටයුතු කරපු සියලුම ආණ්ඩු පාර්ශවයේ මන්ත්‍රීවරුන්ට මැතිඅමැතිවරුන්ට විරුද්ධව කථානායකවරයා අනිවාර්යෙන්ම පියවර ගන්නට ඕන. තමුන්නාන්සේ නිර්වින්දනය වූ පුද්ගලෙක් බවට එහෙ මෙහෙ බල බල ආණ්ඩුවේ නිලධාරින්ගේ ආණ්ඩුවේ මැතිඅමැතිවරුන්ගේ උපදෙස් මත කටයුතු කරන කථානායකවරෙක් බවට පත් නොවි කථානායක පුටුවේ ගරුත්වය රැකගෙන අපක්ෂපාතීව කටයුතු කරන්නට තමුන්නාන්සේ සූදානම් වෙන්නට ඕන. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාගේ පිටුපසින් විපක්ෂයේ දෙසට පැමිණ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හට බැනවැදීම හා පහර දීම සිදු කිරීමට උත්සාහ කිරීම පිළිබඳව කථානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී වචනයක්වත් කතා කළේ නැති බවයි. මේන් කථානායකවරයාගේ පක්ෂග්‍රාහී බව පිළිඹිබු වන බවයි ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසන්නේ. පාර්ලිමේන්තු සභා ගැබතුල කථානායකවරයාගේ ඇස් ඉදිරිපිට සිදු වූ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔහු විසින් තීන්දුවක් ලබා නොදී මෙය සොයා බලා වාර්තා කිරීම සඳහා කමිටුවක් පත් කිරීම හාස්‍යට කරුණක් බවත් සමස්තය දෙස බලන විට පැහැදිලි වන්නේ අද රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහි ඇති අතර පාර්ලිමේන්තුවේ පාලනය කථානායකවරයාගෙන් ගිලිහි ඇති බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. මේ අතර සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් නොමැතිව අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. පාර්ලිමේන්තු ආරම්භ වීමෙන් පසුව පසුගියදා සිදු වූ මන්ත්‍රීවරුන්ගේ අශෝභන හැසිරීම පිළිබඳව වාර්තාවක් ඇඳවීමට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ නියුත් කමිටුවක් පත් කරන බව කථානායක මහින්ද යාපාබේවර්ධන මහතා ප්‍රකාශ කළා. පහුගිය සිකුරාදාත් ඒ වගේම සෙනසුරාදාත් මේ සභාව තුළ සහ සභා ගර්භයේ සභා ආලින්දයේ තුළ යම් යම් අශෝභන ක්‍රියා කීපයක් සිදු වෙලා තියෙනවා. සම්පූර්ණ වාර්තාවක් ලබා ගැනීම සඳහා මේ පාර්ලිමේන්තු දෙපක්ෂයේම සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුගෙන් සමන්විත කමිටුවක් හෙට හෝ අනිද්දා දිනයකදී මේ සතිය තුළ පත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැකලා තිබෙනවා කමිටු සාකච්ඡා වාර්තා පිළිබඳ මට මතකයි මීට පෙරත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පව පරීක්ෂණ සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තු යම් සිදුවීම් පිළිබඳ පහර දීම් පිළිබඳ හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවෙන් කිසිවක් එළිදර වුණේ නැහැ. ඔබතුමාගේ කතාව ඉදිරිපත් කරන්න හෙටෝ අනිද්දා කමිටුවක් දානවා කියලා. ওই කමිටුවේ වාර්තාව තව මාස 2-3ක් යනවා. මේ සියලු දේ පැටගත වී තිබෙනවා. ඒව බලන්න පුළුවන්. ඒ නිසා කරු කතානම්ද කල්මැරීමේ කමිටුවක් නෙවෙයි. මහා දන්නම කල්මරින කමිටුව. ප්‍රතිඵල නැති කාලයේ වැලිතලාව විසින් යටගහන ප්‍රශ්න බවට මේවා පත් වෙනවා. ඒක තමයි අපිට තියෙන අත්දැකීම. කවුරු හරි කොවිඩ් රෝගියෙක් අහුනොත් ආරතුම අපිට කියනවා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවර මේ අයත් එක්ක තමයි කතා කරේ මෙයා තමයි මුණ ගැහුනේ මෙතන ඉන්නකොට මුවාවරණ කරගෙන හිටියේ නැහැ කියලා වේතර ආරතුම අපිට කරුණ ඉදිරිපත් කරා. ඒකෙන් පෙන්නු කරන්නේ කොමක් පාර්ලිමේන්තු ඇතුලේ සිදුවන සෑම සිදුවීමක්ම පටිගත වෙන බව. ඒ පටිගත කිරීම බලලා ඔබතුමා ඍජු තීරණයක් ගන්න. අගමැතිතුමා ඉන්නෝ දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තු කටයුතු කරලා තිබෙනවා. විවිධ වාග් සංග්‍රාම වලට විවිධ ගැටුම් වලට නේද? සමහර නායකත්වයක් දීලා තියෙන මැදිහත් වෙලා තියෙනවා බලාගෙන ඉඳලා තියෙනවා උපේක්ෂාවෙන් බලාගලක් තියෙනවා නිවලක් තියෙනවා මේ ඔක්කොම කරලා තිබෙනවා. හැබැයි ගරු අගමැතිතුමා දැන් නිශ්චිත ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. මේකට නිශ්චිත විසඳුමක් අස් දෙකට හොඳට පෙනුණා සිදුවුණු දේ පළමුව ගනු කථානායකතුමාගේ අනසක මේ පාර්ලිමේන්තුවේ පීඨවේ යුතුය ඒ අනසක මතයි පාර්ලිමේන්තුව ගමන් කරන්න තියෙන්නේ ඒ ප්‍රශ්නේ ආවේ හවස ඊට පෙර ආතුව විදුලි බලය සම්පූර්ණ ඉන්දියා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ විදුලි බලය වැඩ කරන්නේ නැති යාන්ත්‍රණයක් බවට පත් වී තිබෙනවාද කියන දේ අති භයානකයි විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලාගේ මානසික සන්තෝෂය සීමාව පැනලා තිබුණේ විදුලි බලයෙන් හිටියට පස්සේ ඊට පස්සේ හැසුරුනේ ඔබතුමාව නිෂ්ප්‍රභා කරගෙන යන්න පුළුවන්ද කියන තත්ත්වේ සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු කියන්නේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැහැ ඒ හින්දා සභාගර්භයට එන්න බෑ කියලා හැබැයි අද උදේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ හැමෝම ඉන්නවා එතකොට පාර්ලිමේන්තු භෝජනාගාරයේ
ආරක්ෂාව තියෙන්නත් මේ සභා ගර්භය ඇතුලේ ආරක්ෂාව නැති වෙන්නත් කොහොමද කතානායකතුමනි හේතුව වෙන්නේ? මෙතන මීඩියා ෂෝ එකකට තමයි මේ ක්‍රියා කරන්නේ. මේ පාර්ලිමේන්තුවට පිහිගෙන මන්ත්‍රීවරුන්ව ඇනලා මරන්න හදපු යුගයක් තිබුණා. ඒ ආවේ ක්‍රොස් කරලා. හැබැයි එදා කවුරුත් කිව්වේ නැහැ පිහිගෙන අපේක වැරදි කියලා. ඊළඟට ඒකට පරීක්ෂණයක් ගියා. පුටු වලින් ගහගත්තා, පොත් වලින් ගහගත්තා, මිරිස් කුඩුද ඔය ඔක්කොම සිද්ධ වුණා ඉතිහාසයේ. ගරු කතානායකතුමනි මම වෙලෙම කියනවා ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී කතානායකවරේ. අපේ යුතුකම ඔබතුමාව ආරක්ෂා කිරීම. ඔබතුමාට පහර දෙන්න කිසිසේත්ම කිසිම පුද්ගලෙට ඉඩ දෙන්නේ නැහැ අපි ඉන්න කම් මේකේ. ඉතින් අද නිවාස අමාත්‍යංශයේ විවාදේ විපක්ෂ නායකතුමාගේ සම්පූර්ණ කරපු වංචාල ඔක්කොම අද එළි වෙනවා. ඒ නිසා ඉතාමත් උපක්‍රමශීලීව ඒක යටපත් කළ වෙන දෙයක් වෙන්නලා හිමි මාරු වෙච්ච එක තමයි කරුවේ. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ පාර්ලිමේන්තුව ඇතුලේ වාද විවාද කරගන්න පුළුවන් කරුණුත් එක්ක. නමුත් යම් කිසි මන්ත්‍රීවරයෙක්ගේ නම කියලා චෝදනාවක් එල්ල කරනවා නම් ඒ මන්ත්‍රීවරයාටත් ඒ සඳහා අවස්ථාවක් තිබිය යුතුයි. ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා හැන්සාඩ් එකෙන් ඉවත් කරන වාර්තා. ඒක මාධ්‍ය තුලනොත් ඉවත් කරන්න ඔබතුමා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන්න කියන එක. ඔබතුමා හොඳ වැඩි. ඔබතුමා නම්මේ ශීලී වැඩි. ඒ නිසා අකුරටම ස්ථාවර නියෝග අනුගමනය කිරීමෙන් අපි සියලු දෙනාට හොඳ ආරක්ෂාවක් ලැබෙන බව තමයි මට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පෞද්ගලිකව මඩ ගහලා මිනිසුන්ට කුණු කතා කියන එක නෙමෙයි. කාන්ති විජේසේකර ඇමතුමාට ගහන්න තමයි අද උදේ කාණ්ඩ එක්ක වුණේ. එතුමත් අද ආවේ පැත්තකින් ඇවිල්ලා. පාර්ලිමේන්තුවේ මේ කැන්ටිමදම් පරීක්ෂා කරද්දී විපක්ෂයේ මන්ත්‍රීවරු දැනට 34 දෙනෙක් උදේට කාලාද. අනුර කුමාර දිසානායක මහත්තයයි අපේ හේරත් තමතුමත් ඉන්දියා කන්න නැතුව ඒ දෙන්නත් ගිහලා දැන් කන්න ගියා. පාර්ලිමේන්තුවේ කවුරුත් නැතික අන්න ඔය අන්න ඕක තමයි අපිටත් අවශ්‍යතාවය තිබුණේ. ඔන්න ඔහම එන්න. ඈවෙ නැති කතාවක් නැහැ. කට්ටිය කෑවා. ඈ ඔයාට කලින් මට කියන්න දෙන්න. එතුමාට දෙන්නක පොයින්ට් ෆෝටෝ එකක් ගන්න. මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා. තමන්ගේ හිතට එන හිතලු ඔහේ කියවන අමාත්‍යවරේ බවට පත් වෙලා තිබෙනවා. දැන් මා පිළිබඳ සහ විජිත හේරත් මන්ත්‍රීතුමා පිළිබඳ කර ප්‍රකාශ වැරදි. උනාසල කරුණාකරලා ඉල්ලාස් කරන්න වගකීමක් තියෙනවා. අඩුම තරමේ තේරුම් ගන්න දැන් නාවල පිටේ මහින්දානන්ද නෙවෙයි කුසකර්මමති මහින්දානන්ද. හරිද? දැන් හරිද? දැන් ඒක ඒක පොයින්ට් ෆෝටෝ එකක්ද? ඔබතුමා මගෙන් අහගන්න එපා පහුගිය කාලේ මලික් සමරවික්‍රමතුමත් එක්ක කරපු ඝනදෙනු ටිකයි. ජනතා විමුක්ති පෙරමුණේ සියලු දේවල් සියලු වත්කම්සා කරපු ඝනදෙනු ඕනනම් ඔක්කොම අපිට කියන්න පුළුවන්. දැන් ඔබතුමාගේ සභාව මේවන්නේ කතානායකද? ඔබතුමාගේ ප්‍රශ්නය කියලා ඉවර කරන්න. මම වාඩි කරවන්න හදන්නේ. මට නතර කරවන්න හදන්නේ ඔබතුමාද මහින්දානන්දද? අනවශ්‍ය ප්‍රශ්න පැටලෙන්නේ නැතුව ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මට කරුණාකරලා කියන්න ඔබතුමාගේ ওই ප්‍රශ්නේ තමයි මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ. මහින්දානන්ද තේරුම් ගන්න. ඔයාට මං ගැන හෝ පක්ෂ ගැන ඕන දෙයක් කියන්න හරිද? තියෙනවා තියෙනවා කියලා ෆයිල් හොල්ලන්න එපා බොරුවට. හරිද? ඔයා ගැන ඕන නම් මම කියන්නම්. මේ සභාගර්භය තුලේ නෙවෙයි මම එළිය කියලා දින ඔයා ගැන. ඔළුවට එන හිතළු ඔහේ කියවන කිසි වගකීමක් නැතුව හැසිරෙන මේ අමාත්‍යවරයා අඩුමතරම් වගකීමක් නැතුව කියන්න මේ දැන් කියලා මේ දැන් වැරදිනවා. ලැජ්ජ වෙන්න ඕන. බොහොම ස්තුතියි. බොහොම විනාඩියකට කලින් කියන දේ අනිත් පැත්තට මම කියන්න කැමති නැහැ කෘෂිකර්මම අමාත්‍යංශයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ වැසිකිළිය ඇතුලේ තිබුණ හම්බෙච්ච දේවල් එකපට කියන්න පුළුවන්. මං එතෙන්ද යන්නේ නැහැ. එමෙතුමා ගතින් නතර කරන්න. ඔබතුමාට තව මොනවද කියන්නේ? මම අවසන් වශයෙන් කියන්නේ මහින්දානන්දට අඩුම තරමේ විනාඩියක් පවතින බොරුවක් කියන්න කියලා. විනාඩියක්. හරි. ඒක බාරගන්න. මේ දැන් කියන අනිත් පැත්තට ඉදර වෙන. ලැජ්ජ වෙන්න ඕන හලෝ. වැව්හාරන හරි ජාතික නායකයෙක් කියලා හිතගෙන ඉන්න. උනා කළා. ආලෝක ජාතික නායක. මනුෂ්‍ය प्रकाश कर රටේ තිබුණු පාතාලයේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. කතානායකවරයා ස්වාධීන ස්ථාවරයක සිටියේ නැත්නම් දැඩි තීරණයක් ගන්න සිදු වුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසන්නේ. ඒ සමගි ජනබලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රටේ තිබ්බ පාතාලයේ දැන් පාර්ලිමේන්තුවට. පාතාලයේ නායකය තමයි සංවිධායක. මේ කතානායකවරයා පක්ෂපාතී ආණ්ඩුව ගැන විතරක් හිතන ආණ්ඩුව විතරක් තීන්දුව ගැන කතා කරනවා. අපිව පත් කළා වූ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි තීන්දුව කරා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට යන්න නිදහසේ කතා කරන්න අයිතිය ලබා දෙනකන් අපි මේක වර්ජනය කරන්නත් මට මතක් වෙන්නේ අර අම්බලන්කුඩ රූකඩ මතක් වෙනවා. තව කොටසක් නටවද්දී නැට වෙනවා රූ. ජනතාවගේ පස්දවලට ප්‍රතිපත්ති මේ විසඳුම් නැති ආණ්ඩුව ඇඟේ හයිය පෙන්නලා බලය පෙන්නලා ඒව මර්ධනය කරන්න හදනවා. රට තුල දැන් පාර්ලිමේන්තුව රටේ අභියෝගේ මේ ඇවිල්ලා තියෙනවා. නිදහසේ කතා කරන්න පුළුවන් තත්ත්වයක් පාර්ලිමේන්තුව තුරේ ඇති කර දීම කතානායකවරයාගේ පරම වගකීම. පාර්ලිමේන්තුවේ කියන්නේ තමන්ගේ බුද්ධිය ප්‍රකාශනය වෙන ස්ථානයක් මිසක් තමන්ගේ අයෝමය හයිය
ප්‍රකාශ වෙන ස්ථානයක් නෙවෙයි. පාර්ලිමේන්තුවට එන්නේ මොලේ තියෙන මිනිස්සු මිසක් අතපය තියෙන මිනිස්සු නෙවෙයි. මෙන්න මේගොල්ලෝ හිතනවා පාර්ලිමේන්තුවක් දුවන්න ඕනේ ඒ වගේම මරවර බලෙන් අතේ හයියෙන් ඇඟේ හයියෙන්. ඒ නිසා වුන් දන්නේ නැහැ මේක බුද්ධියේ හයිය පෙන්නන ප්‍රකාශ කරන ස්ථානයක් කියලා. ආණ්ඩුවේ පාර්ලිමේන්තුව මෙහෙවන නායකයින් කිසිම අධ්‍යාපනයක් නැති නොයෙකුත් සමාජ විරෝධී ව්‍යාපාර කටයුතු කරන මිනිසුන්ට පාර්ලිමේන්තුව මෙහෙම ආණ්ඩුපක්ෂයේ මෙහෙවන්න බාර දුන්නාම ඒකේ පිටිපස්සේ ඉන්න කට්ටිය ගැන කතා කරන්නට දෙයක් නැහැ. පාර්ලිමේන්තුව තුල නරකම පාවිච්චි කරනවා නම් පාර්ලිමේන්තුව තුල වියගැන්වීම් පාවිච්චි කරනවා නම් ඒක ඉතාමත් බරපතල සිදුවීමක්. කතානායකතුමා සහ පක්ෂ නායකින් අතරේ සාකච්ඡාවේදී විනය ඇති කිරීම පිළිබඳව තීරණයකට එළඹෙන්නේ නැතුව ගවදොරට මේ ප්‍රශ්නේ ඒකපාර්ශ්වික විපක්ෂ ලොබිය පැත්තෙන් ඇවිල්ලා ඒ දොරෙන් මට එළියට යන්න බැරි වෙන විදියට එතනට ඇවිල්ලා මට තර්ජනය කරලා මට පහර දෙන්න උත්සාහ කරේ. ඒ වෙලාවදී තමයි මට සිද්ධ වුණේ වෙනත් දොරකින් පාර්ලිමේන්තුවෙන් පිටත් වෙලා යන්න. මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවේ තුලේ ආරක්ෂාවක් නැත්තම් අපිට මහමගදී මොන ආරක්ෂාවක් තියෙවිද? යහපාලන ආණ්ඩුව කාලේ ඇතැම්ම අය දාපු ඩීල් නොවෙන්න අද ওই පාර්ලිමේන්තුවෙන් භාගයක් ආණ්ඩු පක්ෂයෙන් භාගයක් අද හිරගෙවල් වල ඉන්න ඕන අය නායකයෝන්ගේ ඉඳලා ජනාධිපතිකම් කරන්නවත් හම්බෙන්නේ නැහැ. ගබයක් ගන්නකොට අපි දන්නවා ඔල්කොම්බ නයි ගැරණි මේ ඔක්කොම එනවා. එහෙම ආපු කණ්ඩායමක් අද ආණ්ඩුවේ ඉන්නේ. එයාට මේ ඔළුව නැහැ. අද රැස්වී ඉනවා විපක්ෂයේ මර්ධනය කරන්න චර්ජණය. එහෙනම් අපි කියනවා චර්ජණයෙන් විපක්ෂයේ මර්ධනය කරන්න බෑ. වහාම මේ චර්ජණය නවත්තලා රටේ ජනතාවගේ ප්‍රශ්න වලට අවශ්‍ය විසඳුම් හොයන්න කටයුතු කරන්න. අරු කතානායකතුමා තමන්ගේ ස්වාධීන ස්ථාවරය පාර්ලිමේන්තුව දරුවේ නැත්තම් අපිට මං හිතන්නේ මීට වඩා දැඩි තීන්දුව ගන්න සිද්ධ වෙනවා. මේ ස්වාධීන කතානායකවරයෙක් වෙනුවෙන් අපේ සටන දීර්ඝ වශයෙන් අපි ඉදිරියට පවත්වාගෙන යනවා කියන එක මතක් කරන්න ඕන. අපි ධනාධිපතිතුමාට එකක් කියන්න කැමතියි. නීතිගරුක රටක් හදන්න නම් තමුන් ආන්සෙට මේ මර කල්ලිය තියාගෙන මේ මර മന്ത്രിවරු තියාගෙන මේ තිබෙන නොසන්ඩාල മന്ത്രിවරු තියාගෙන මේ රස්තියා අධිකාරෝ ඇමතිවරු තියාගෙන නම් තමුන් ආන්සෙට මේ මහ පොළවේ නම් නීතිගරුක සමාජයක් හදන්න වෙන්නේ නැහැ. අපිට ප්‍රජාතන්ත්‍රවාද ආරක්ෂාව පාර්ලිමේන්තුවේ නැත්තම් අපි කොහොමද අපි ජනතාවගේ ආරක්ෂාව ගැන කතා කරන්නේ? ඒ නිසා ගරු කතානායකතුමනි ඔබතුමා නිව්ටල් වෙන්න. ඔබතුමා පැත්තකට වෙන්න එපා. ඔබතුමා අපි දකින්නේ ඒ පාර්ලිමේන්තු උත්තරේ සභාවේ අපි දෙවියෙක් දකින්නවා නේද දකින්නවා. එතකොට දෙවියෙක් බලනවා දෙපැත්තම සියලුම ජනතාවට බලන්න ඕනේ. අපේ පාර්ලිමේන්තු මාධ්‍ය නියෝජ්‍යට ආරක්ෂාව නැත්තම් මා ජනතාව කොහෙද ආරක්ෂාව දෙන්නේ? කටින් බතලකොළ හිටපු ඒ වැඩ කරන විරුවා මොනවා කියලා දාවේ? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් රට පාවිච්චි කරනවා කිව්වේ. ඔරකල් ඩේටාබේස් ගේනවා කිව්වේ. තමුන් ආසලා එන අවුරුද්ද ගෙදර යන ලෑස්ති වෙන්න අපි ආණ්ඩුව පිටවලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජනාධිපති කරලා අනිවාර්යයෙන් මේ රට ජනතාවට ජීවත් විය හැකි රාජ්‍යයක් බවට අපි පත් කරනවා කියන එක අපි පැහැදිලිව කියනවා. දේශීය පාත්විතයි නැවතත් අවධානය. මහබැංකු බැඳුම් කර සිද්ධියට අදාළව ගොනු කර ඇති චෝදනා 22ක් අතරින් චෝදනා 11කින්ම හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදහස් කර තිබෙනවා. චෝදනා 11න් නිදහස් වූවන් අතරට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාද ඇතුළත් වෙනවා. මෙම නඩුව එකුද්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච ගාමිණී මාරපන ජනාධිපති නීතිච්ච අනිල් සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිච්ච මණ්ඩලයක් මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට තර්ක කළා. ඒ අනුව මෙම නඩුව විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති හේයින් විත්තිකරුවන් සියලු දෙනා චෝදනා වලින් නිදහස් කරන ලෙසත් එම මූලික විරෝධතාවය තුළින් විත්තියේ නීතිච්ච වරුන් අධිකරණින් ඉල්ලා තිබුණා. එම මූලික විරෝධතා සම්බන්ධයෙන් අද තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජික විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා වලින් 11ක් පවත්වාගෙන යාමට නොහැකි බවයි. ඒ අනුව චෝදනා 11කින් සියලු විත්තිකරුවන් නිදහස් කරන බවද විනිසුරුවරයා සඳහන් කළා.
2016 වසරේ මාර්තු මාස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම් කර සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසයේ කඩකලෙයයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පර්පචුවල් ට්‍රෙසරිස් සමාගම එහි අධ්‍යක්ෂකවරුන් වන අර්ජුන් ඇලෝසියස් ජෙෆ්රි ඇලෝසියස් කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා. ඒ අනුව මෙම සියලුම විත්තිකරුවන්ට එල්ල කර ඇති චෝදනා 22 අතරින් චෝදනා 11කින් ඔවුන් නිදහස් කර තිබෙනවා. අමල් රණරාජා නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැදිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ පැමිණිල්ල විසින් ගොනු කර තිබූ චෝදනා 22ක් අතරින් චෝදනා 11කින් විත්තිකරුවන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර ඇති බවයි. මහා බැංකුව බැඳුම් කරේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මේ බවත් මෙය අත්හදා බැලීමක් බවත් මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා පත්‍රය සංශෝධනය කරනවාද ඉවත් කරනවාද එසේත් නැතිනම් විකල්ප නීතිමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද යන්න තීරණය කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙහිදී හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විරින් පෙනී සිටි ජනාධිපති නීතිච ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සම්පූර්ණයෙන්ම ගොඩනැගී ඇත්තේ එහි පළමුණ චෝදනා මත බව පෙන්වා දුන්නා. එහි පළමුණ චෝදනාවෙන් විත්තිකරුවන් සියලු දෙනා නිදහස් කිරීමට අධිකරණය දැනටමත් තීරණය කර ඇති හේයින් විත්තිකරුවන්ට එරෙහි සෙසු චෝදනාද පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි ජනාධිපති නීතිචවරයා අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නේ. ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා එය ජනවාරි මාස 26 වනදා කැඳවීමට අධිකරණය නියම කළා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියාමනය යටතේ අද සිට ලීටරෝ සහ ලාෆ් ගෑස් වෙළඳපොළට නිකුත් කරනවා. යනුව අද සිට වෙළඳපොළට එන සෑම ගෑස් සිලින්ඩරයක්ම හඳුනා ගැනීම සඳහා ගෑස් සිලින්ඩරේ උඩ ඇති පොලිතීන ආවරණය විශේෂ වර්ණ ගැන්වීමකට ලක් කර තිබෙනවා. ගෑස් නියාමනය කරන්න අසමත් වූ සියලු රාජ්‍ය ආයතනද පසුගිය සිද්ධිවලට වගකිව යුතු බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා අද ප්‍රකාශ කළා. ගෑස් ආශ්‍රිතව සිදුවන පිපිරීම් සහ කාන්දුවීම් හේතුවෙන් ගෘහස්ථ ගෑස් සැපීම නතර කිරීමට පසුගියදා ගෑස් සමාගම් පියවර ගත්තා. කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මූලික කොන්දේසි 3ක් යටතේ ගෑස් වෙළඳපළට නිකුත් කිරීමට පසුව ගෑස් සමාගම් වෙත අවසර ලබා දුන්නා. ඉනතරුව ගෑස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඊයේ සිට ගෑස් වෙළඳපළට නිකුත් කිරීමට තීරණය කළා. එලෙස ලිට්‍රෝ ගෑස් සමාගම වෙළඳපළට නව ගෑස් නිකුත් කිරීමේදී සිලින්ඩර තොග සඳහා සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත ලිට්‍රෝ සමාගමේ ලාංඡනය සහිත පොලිතින් මුද්‍රාවක් තැබීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා. එලෙස ලාෆ් ගෑස් සමාගමද කහ වර්ණයෙන් යුත නව මුද්‍රාවක් සිලින්ඩර සඳහා යොදා තිබෙනවා. එම ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක බවයි ගෑස් සමාගම් ප්‍රකාශ කළා. ප්‍රමිතීට අනුකූලව තිබෙන ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් අවශ්‍ය උපදෙස් ලබා දීලා ඒ අනුව අද උදෑසන ඒ උපදෙස් වලට අනුව ඒ අදාළ සමාගම් කටයුතු කිරීමෙන් අනතුරුව විශේෂමේ ගෑස් සිලින්ඩර වලට අලුතෙන් ලාංඡනයකුත් යොදවලා අද උදෑසන පටන් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. රතු අකුරින් සුදු කොළයක තමයි ඒක මුද්‍රණය කරලා තිබෙන්නේ සිලින්ඩරේ උඩ. ලාබ් සමාගමේ සිලින්ඩරේ වෙනමම කහ පාට ස්ටිකරයක් ඒ සඳහා ඇතුළත් කරලා තිබෙනවා. ඒ සම්බන්ධවත් අනිවාර්යෙන්ම අවශ්‍යතාවයේ පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. අමාත්‍යංශය සහ මේ ගෑස් සම්බිදා හැරීම සම්බන්ධයෙන් ප්‍රමිතිය ලබා ගන්න සමාගම් වල අකාර්යක්ෂමතාවය හේතුව නිදහසෙන් පස්සේ අවුරුදු 60ක අකාර්යක්ෂමතාවය නිසා කියන එක මම හැමතැනටම කිව්වා. ඒක ඇත්ත පිළිගන්නවා. නිදහසෙන් පස්සේ සියලුම රාජ්‍ය ආයතන මේ වකින් බාරගත යුතුයි. මේ අතර නොවට පොලිස් වසමට අයත් ඉන්ඩස්ට්‍රි වතු යායේ හොන්සි කොටසට අයත් වතු නිවාස දෙකක භාවිතය සඳහා රැගෙන තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දෙකක ගෑස් කාන්දුවක් හේතුවෙන් එම ගෑස් සිලින්ඩර් දෙක භාවිතයට නොගන්නා ලෙස නොවට පොලිසිය විසින් එම නිවාසවල පදිංචි වතුකම් කරුවන් වෙත උපදෙස් ලබා දී තිබුණා. මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් කාන්තාවගේ ආශ්‍රිතයින් එන්නත ලබාගෙන නැත්තේ ආගමික මතවාද දරන කණ්ඩායමක උපදෙස් මත බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පවසනවා. එහි සභාපති පුල්රෝහණ මහතා ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වයේ හමුවේ කොවිඩ් මරතන එන්නත් ලබා ගැනීම
අනිවාර්ය කරන ලෙසයි දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව ओमिक्रोन वैरस आसादित मेरेटिन हंदुरागत कांतावगे पलमु पेल आश्रितेन हायदेनकु अद पीसीआर परीक्षरसदा यमुकेरुना अदाल आश्रितेन हायदेनाद कोविड मर्दन एन्नत लबागत्ते नेति पुत्कलीन बवटाय तहोरु वीतिबेन्ने आगामिक मतवाद दरन कंडायमक उपदेस परिदी मौन एन्नत लबागत्ते नेति बवट तोरतुरु वार्तावन बवाय महाजन सौख्य परीक्षक वरुणगे संघमे सभापति उपुल रोहन महता प्रकाश कले විශේෂයෙන්ම ආගමික මතවාද දරන කණ්ඩායමක උපදේශ අනුවම එන්නත් ලබානුගත් බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ සිදුවීමේදී මේ කාන්තාව ආසාත බවට තහවුරු කරගත් රසායනාගාරය අදාළ තොරතුරු ඒ සෞඛ්‍යාධාරී කොට්ටාසයට ලබා නොදීම ඒ වගේම මේ කාන්තාව ප්‍රතිකාරක මධ්‍යස්ථානයෙන් බැහැරට යවද්දී සෞඛ්‍ය නිලධාරියෙකුගේ අධීක්ෂණයකින් තොරව ඇය නිවස කරා එවීම සහ ඒ වගේම අදාළ සෞඛ්‍යාධාරී කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරිශ්‍රම දැනුවත් නොකිරීම නිසා මෙතන බරපතල ගැටලුවක් නිර්මාණය जीवन ලබා ගැනීම අනිවාර්ය කරන්න කියලා. ඔවුන් රටේ තියෙන මාර්ගෝපදේශ හෝ උපදේශ පිළි නොගනිමින් මේ ගමන ගියා නෙවෙයි. රටේ තිබිච්ච නීති පද්ධතිය සහ උපදේශ පද්ධතිය හරහා තමයි ඔවුන් එන්නත නැතුව යන්නේ. ඒ වගේම ඔවුන් එන්නත නැතුව එන්නේ. එතකොට මේකෙන් පැහැදිලි වෙනවා රට ඇතුලේ ඉතාම ලිහිල් ප්‍රතිපත්තියක් තමයි එන්නත සම්බන්ධයෙන් සහ නව ප්‍රභේද ගෙන්නා ගැනීම සහ රටෙන් ඇතුල් වීම සහ පිටවීම පිළිබඳව තියෙන්නේ. අනවශ්‍ය විදිහට මහජනතාවට චෝදනා කරන්න එපා. ආසාදිතෙක් වෙලා රටට ආපු කෙනෙකුට චෝදනා කරන්න එපා. ඔහු හෝ ඇය රටේ නීතියට අනුව නම් ඒක කටයුතු කරලා තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ නීතියේ සහ මාර්ගෝපදේශවල ඒවා නිවැරදි කර ගැනීම මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කළ යුතුයි ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ විකෘතිතා 32ක් පමණ වාර්තා වෙලා තියෙනවා දැනට මේකෙන් මරණ වාර්තා වෙලා නැහැ ඒ වගේම තමයි දැනට කොච්චර රෝගීන් ප්‍රමාණය ඉහළ ප්‍රතිශතයක් නියුමෝනියා තත්ත්වයට දක්වා වර්ධනය වෙලා නැහැ. ඉතින් අපි මේ දැනට කියන වචනේ අපි නිතරම භාවිත කරනවා. මොකද සංඛ්‍යාලේඛන එනකොට මේ තත්ත්වය ඒ වගේම තමයි මේ නිරීක්ෂණ නිගමන වෙනස් වෙන්න පුළුවන් කියන්නේ. තුන්වෙනි මාත්‍රාව ගැනීම එහෙම නැත්නම් අපි මේකට කියනවා බූස්ටර් ඩෝස් එක ගැනීම ගොඩක් වැදගත්. ඉදිරි පෙළ කොවිඩ් 19 ආරක්ෂක කටයුතු වගේම සත්කාරක සේවාවන් නිරත වෙලා ඉන්න කට්ටිය වගේම. ඉතින් මේක දැන් අපි පොලිසි ඩිසිෂන් එකක් විදියට එහෙම නැත්නම් මේක ප්‍රතිපත්තිමය තීරණයක් විදියට අරගෙන ඉදිරියේදී මේ එන්නත තව අනිත් කොට්ටාෂ වලට දීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඉතින් මේකේ රෝග ලක්ෂණ බොහෝ වෙලාවට එකමයි. වෙන රෝග ලක්ෂණ මතුවෙලා නැහැ. ඒ සමාකර රෝග ලක්ෂණ මතුවෙ නොවි ඉන්න පුළුවන්. කොවිඩ් වෛරසයේ අසාධනීය වී සිදු වූ තවත් මරණ 23ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමි පුත්කලින් 15 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14484 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමරිකාවෙන් යලිත් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා. දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර එය ලොව පුරා එක් දිනක වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. अमेरिका एक्सत् जनपद तुल यलित दैनिक कोविड रोगीन संख्याव इहल गोस्तिबिनवा मेवन विट वार्तावन नव दैनिक कोविड रोगीन संख्याव लक्ष्य इक्मवा एतिबवाय इरट माध्य पवसन्ने वायरसे हेतुवेन दिनकट पुद्गलिन एद्दास हाय सियाक पमन मियया हकि बवाय इरट सौख्यांशय अनतुरु अंगवा तिबेन्ने मिन पेर मसकटत् वेडि कालयक तुल वार्तावु मरण संख्याव मेतरम इहल मट्टमक पवतुने नेति बवाय वार्ता वन्ने अमेरिका एक्सत् जनपद तुल තාවන නව ආසාදිතයන්ගෙන් බහුතරයක් තුල ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පවතින බව සඳහන්. එසේම ඔමික්‍රොන් වෛරසයේ ප්‍රාන්ත 15කින් හඳුනාගෙන ඇති අතර මෙලෙස ඇමරිකා එක්සත් ජනපදය තුල කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ ගෙවුණු මාසය තුල පැවති උත්සව හේතු කොටගෙන බවයි එරට බලධාරීන් පෙන්වා දෙන්නේ. ඔමික්‍රොන් වෛරසයේ බෝවීමේ වේගය හා සැලකිය යුතු විකෘතිතා සංඛ්‍යාවක් පැවතීම නිසා මෙම වෛරසය ගැන සැලකිලිමත් විය යුතු බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.
බ්‍රසල්ස් වැසියන් විරෝධතාවයක නිරත වී සිටිනවා. විරෝධතාකරුවන් බ්‍රසීල්සී අගනුවර වන බෙල්ජියම් සිට යුරෝපීය සංගමයේ ආයතනවල මූලස්ථාන වෙත ගමන් කළ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. විරෝධතාකරුවන් හා පොලිසිය අතර මෙහිදී දරුණු ගැටුම් හටගෙන තිබෙනවා. මෙම ගැටුම් මැඩ පැවැත්වීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදාගත් බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ හේතුවෙන් පාර්ලිමේන්තුව අද දහවල් 12:30 දක්වා පමණක් සීමා වුණා. නාගරික සංවර්ධන හා නිවාස ඇතුළු තවත් රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක වැයශීර්ෂ අද විවාදයට ගැනීමට නියමිතව තිබුණා. වැයශීර්ෂ කපා හැරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින්. විශයි 24 වන විට නිවාස 50000ක් නිම කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ වෙන විට නිවාස ඒකක 14,003ක ඉදි කිරීම අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. අවතැන් වුවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 6000ක් ඉදි කිරීම කටයුතු මේ වෙන විට ක්‍රියාත්මක කරමින් පවතිනවා. විශයි 22 වර්ෂයේ සිට වතු ප්‍රජාව සඳහා නිවාස 10000ක් ඉදි කිරීම ඉන්දියානු ආධාර වැඩසටහන ආරම්භ කරන බව සතුටින් ප්‍රකාශ කරන්න ඕන. විවාදයට මූලික වෙන කරුණ වෙන්නේ පහුගිය වකවා අනුතුල නිවාස ඉදිකිරීම කටයුතු බාර ඇමතිවරයා කටයුතු කරපු ආකාරය 2015 ඉඳලා 2019 වෙනකන් ලක්ෂ 10000 ගානක මුදලක් විනාශ කරලා තියෙනවා විෂය බාර ඇමතිවරයා. ඉතින් මේක අපි රටට කියන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? අවශ්‍ය මිනිස්සුන්ට ගෙවල් හම්බුණා නම් රණසිංහ ප්‍රේමදාස කාලේ ඉඳන් ගෙවල් හදපු හැටියට මිනිස්සුන්ට ඔය හම්බන්තොට හදන හැටියට 100% හම්බෙන්න ඕන. පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි යකඩ මිනිස්සුත් හිටියා. යකඩ මිනිස්සුත් කටයුතු කරුවේ තමුන්ගේ ප්‍රතිරූපයේ ගොඩ නගා ගන්න. හන්දි හන්දි ගානේ පින්තූර ගහලා බස් සෝල්ට් යකඩෙන් හැදුවා. පහුගිය කාලවලරියට චිත්‍රපටි නළුව වගේ යකඩ මිනිස්සු දුප්පතාගේ හිතවතා මෙහෙම තමයි මේගොල්ලෝ කරලියට ආවේ. මුළු රටේම මිනිස්සු දුගී දුප්පත් භාවයට පත් කරන්න ප්‍රධානම වෙච්ච 2015-19 අමාත්‍යාංශය නිවාස ඉදිකිරීම අමාත්‍යාංශය කියන එක මම නොබියව කියනවා. නැගිනේරේ උඩක් ප්‍රශ්න තිබ්වා හවුසින් සම්බන්ධ ප්‍රශ්නේ. අපි බලාපොරොත්තුෙන් මෙතන ආවා කතා කරන්න. ඔපොසිෂන් එකේ මුලින් කතා කර නැහැ කියලා අපිට තියෙන ප්‍රශ්න ටික අපිට කතා කරන්න වෙලාව ඕනේ. විපක්ෂයේ කපා හැරීමේ යෝජනාවක් ඉදිරිපත් කළා තමයි විවාදය ආරම්භ කරන්නේ. නමුත් ඒ වාක්‍යය මාද විපක්ෂ ඉටු කරලා නැහැ. අඩු කිරීම යෝජනා කිරීමේ ලේකනේ චාල්ස් නිර්මලාදන් මන්ත්‍රීතුමා ඉන්නවා. විපක්ෂයේ නායකයෝ නැති වුණාට. කපා හැරීමේ ලයිස්තුවේ එතුමගේ නම නැහැ. කතා කරන ලයිස්තුවේ තියෙන්නේ. එහෙනම් කතා කරන්න අවස්ථාව දෙන්න. විපක්ෂය විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවේ මේ විවාදයට බාධා කරලා තියෙන්නේ. මේ රටේ මහ ජනතාව වෙනුවෙන් අපි සමා වෙලා නම් මෙයයි කරන වැඩේට. මහ ජනතාවට අවශ්‍ය මේවා දැනගන්න. මම දන්නේ ඇයි කියලා මේවට උත්තර දෙන්න අද මෙතන මේ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගයේ නැත්තේ. සමගි ජන බලවේගයේ විපක්ෂ නායකතුමා තමයි ගියා ආණ්ඩුවේ මේ නිවාස බාරව හිටපු ඇමතිතුමා. තුමා පොඩි පොඩි ගෙවල් වගේක් හදලා දීලා තිබුණා සම්බන්තොට. එක එක ගම්මාන හදලා එක එක නම් වලින් වැලියොය පැත්ත තියෙනවා ගම්මාන 45 ලක්ෂ 8ක මුදලක්. ඒගොල්ලන්ට මේ ගෙවල් හදා ගන්නට දෙනවා කියලා දීලා තිබුණේ ඒගොල්ලන්ට ලක්ෂ 3යි. ඉදිරියේදී ඇදගෙන තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඇත්තටම මේ විපක්ෂය අද මන් දන්නේ ඇයි මෙතන නැත්තේ කියලා මේවට මේ උත්තර බඳින්ද. නාමල්ගම නන්දමිත්‍රගම හින්දා තමයි ඕකට සල්ලි ගියේ නැත්තේ. ඒක මම වගකීමෙන් කියනවා. ඕක සදා කියලා හරි නැත්නම් වෙන මොකක් හරි සයන්නෙනුයි ජයන්නෙනුයි නමක් තිබුණා නම් ඔය ගම සදා සොත්ති හැදිලා. මහනුවර පොල්ගොල්ල සිට මීගම්මන දක්වා වන මාර්ගයේ අබලන් වීම හේතුවෙන් තමන් මුහුණ දෙයි සිටින ගැටලු පිළිබඳව ප්‍රදේශවාසීන් සියත අපට කිව්වා. මහනුවර පොල්ගොල්ල සිට මීගම්මන දක්වා ගමන් කිරීමට තිබෙන කෙටිම මාර්ගය හිඟුල් ඔය අමුණ මාර්ගයයි. මෙම මාර්ගය නිසි ලෙස ප්‍රතිසංස්කරණය කර නැති බවයි අපට වාර්තා වුණේ. එම ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව මේ මාර්ගයේ ගමන් කිරීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. මාර්ගයේ ඇති කාණු පද්ධතියද අවහිර වී ඇති අතර මාර්ගය දැඩි ලෙස අබලන්ව තිබෙන ආකාරයද දක්නට ලැබුණා. මෙම මාර්ගය හරහා ගමන් ගන්නා කුඩා ඇල මාර්ග ගේට පවා පාලමක් නොමැති නිසා ජනතාව දැඩි දුෂ්කරතා මැද ගමනාගමන කටයුතුද සිදු කරන ආකාරය ජංගම දුරකථනයක මෙලෙස සටහන් වී තිබුණා. ජනතාව පවසන්නේ මෙම මාර්ගය සංවර්ධනය කිරීමට මුදල් වෙන් කළද බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැති බවයි. මේ ගම් පහකට යන පාරක් දාන්න හැම කෙනෙකුටම ගිහිල්ලා කිව්වා. අගමැති දරුව පාසලෙන් එළියට දාලා පාරේ හිටවන මොකද ක්ලාස් එකට ගන්න ළමයිගේ සපත්තු වල මඩ. තිඟුලේ යමුණ මාර්ගය අපිට පිළිසකර කර දෙන්න. අපි ඔබතුමලාගේ තමයි නැගී සිටින්නේ. ජනාධිපතිතුමනි බය වෙන්න අපේ ගම ඔබතුමත් එක්ක ඉන්නවා. අපිට මේ පාරක් මීට 200 කරලා දෙන්න අපේ දරු දැරියන්ගෙන ඉතලා. මේ අතර අබලන් වී තිබූ පොළොන්නරුව පරණ උසාවිය පාර පිළිබඳව අප සියත ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කිරීමත් සමග එහි වැඩ කටයුතුද ආරම්භ කර තිබෙනවා.
දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. महजन एक्सत् पेरमुन हा चातिक संविधानय वसरक पासा अकंडव पावत्वागेन आ ऐतिहासिक किरिभेर महा सत्क्रियाव मेवरत् पेवत्वुना ए अध्यापन अमात्य दिनेश गुणवर्धन महतागे प्रधानत्वेन विदेश अमात्य महाचार्य जी एल पेरिस महता सह इंदियानु विदेश अमात्य आचार्य एस जयशंकर महता अतर हमुवक पसुगियदा सिदुवुना ए अबुडाबी नुवर पेवत्वेन पसुवेनि इंदियानु सागर समुलुव अतरतुरदी समूर्ति सौबलगैन्वीमेटते अडुआदयम लाभी पौल संधा समूर्ति अरुणलुमगिन बांडबिदादीमी वेडसटहनाक पसुगियदा पेवत्तुना ए पार्लिमेंतु मंत्री मिलान जयतिलक महतागे प्रधानत्वेन पोल संवर्धन मंडले मगिन गिवतु अगाव संधा पोल पेला हतलिस लक्षक लबादीमी वेडसटहनाक आरंभ करते बिनवा एही पलमु अधियरलेस अनुराधपुर डिस्ट्रिक्ट पोल पेला पनस दहसक लबादीमट नियमिताय मिरिस प्रदेशे गेंबुरु मुहुदेदी दीवर दलकट हसुवी तुवाल लबा सिटी कैस्पेवकु संचारक यात्रावक मगिन बेरागेन तिबेनवा अदालुयम मडकलपुव पोलिस कोट्टासे चिराई मडुगम्मानेदी दुम्रियक गेटी पुद्गलेकु जीवितक्षेट पत्व तिबेनवा मेलसमिय गोस्सेत्ते 56 हेवरदी तिदरूपीयेक एत समगिन सियत सवसहाय प्रधान प्रवृत्ति विकाशय अवसान मेम पुअतु तव देश विदेश आर्थिक सह क्रीडा तुरतुर सदापिवसेन www.sethanews.lk अपगे वेब अडविय वेत यलित हमेमु रात्रि 9:35 ओबट शुभ संध्यावा। දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.